අයින් අපි අවසාන විනාඩි 40 දැන් ඉන්නේ. අපි කතා කරමින් ඉන්නේ page number 73 වල school textbook එකේ unit 7 unit එකේ මෙද තියෙන මේ අවසාන paragraph එකට කලින් paragraph එකේ මෙද හරිය අපි ඉන්නේ. ඒක අපි කිව්වා මේ historical places එක. Right. New experience එකක් දෙනවලු අලුත් අත්දැකීමක් අපට ලබා දෙනවලු මේ ඓතිහාසික ස්ථාන බලන්න යන එක and knowledge කියන්නේ දැනුම අර කීපටි ගාව මම අහපාව කියන්නේ කට්ටිය ලොකු වෙනකන් දැනුම කුත් ලබා දෙනවා අපිට මේ වගේ ස්ථාන බලන්න කියපුවා the traveling teaches us to appreciate nature traveling කියන එක උගන්වනවා සංචාරය කියන එක උගන්වනවා අපිට පරිසරය අගය කරන්න ලියා ගන්න appreciate කියන එකේ තේරුම අගය කරනවා අගේ කරනවා එන සෝභාගම ගැන අගේ කරන්න අපිට උගන්වනවා අගේ කරනවා ඈ appreciate ලියන්න සඳහන් තින්න නටුව ඈ හරි අන්තිමට මට මතකයි එන එන කියන උන සමහරුන්ට ලියා ගන්න කියලා එහෙම දැන් මම ළඟ නැහැ ඒ නිසා ඔයා අනිවාර්යෙන් කල්පනා කරලා ලියන්න ඕන මොනවද මේ කියන්නේ කියලා පොතලද ඉන්නේ කියලා හරි aesthetic appreciate nature and aesthetic beauty saundaryaatmaka lassana yagannako aesthetic kiyana ke theruma saundaryaatmaka lassana lassana aesthetic harida aesthetic beauty saundaryaatmaka lassana api age karanna ona we can hear the chirping of birds kurullo kaya gahanawa apita ahenawa parisare chirping kiyanne kurullo kaya gahisima chee bichi gala kaya gahanna kurullange kaya gahima api vinoda wenawa eka hala and songs of the sea muhude geete ekena rala enawa yana o gaenawa aye bahala yanawa up and down me waves yana eka sangeethayak wage of the sea rivers and waterfalls ganga waterfalls and diyali me wage sundaratwe it create wonderful memories ek athi karana puduma matakaya create wonderful puduma memories matakaya apita laba denawa in our mind ape manas thula when we travel api gaman karana vita we can get to know අපිට දැනගන්න පුළුවන් about other cultures අනිකුත් සංස්කෘතියන් we may even meet new friends අපිට අලුත් යාළුවෝ හම්බ වෙන්නත් පුළුවන් an experience adventure මේ වීරක්‍රියා සම්බන්ධ අත්දැකීම් ලබා ගන්නත් පුළුවන් adventure experiences කියලා මෙන්න දැන් මෙයා කතාව කරා ඊටස් කියනවා my dear friends මගේ යාළුවනේ as today is the last day of the term අද වාරයේ අන්තිම දවස. ටර්ම් කියන්නේ වාරයනේ. හරි. අපි හිතමු දැන් දැන් අන්ද දෙවෙනි වාරේ හරි කමන්නේ කියන තුරු. වාරයේ අවසන් දවස. It's time to take a break. දැන් අපිට පොඩි විවේකයක් ගන්න වෙලාව. Freshen up your mind. ඔබේ මනස වල නැවත උද්දීපනය කරගන්න. And enjoy yourself. ඔබ සතුටු කරගෙන සතුටින් ඉන්න සතුටින් ඉන්න. Thank you කියලා ඔන්න යාගේ හත අවසන් කරනවා. අපි දැන් මේ කියෙව්වේ රුවිනිගේ කතාව. අර මෝර්නින් ඇසම්බ්ලි එකේ කරපු රුවිනිගේ කතාව සම්බන්ධව ට්‍රැවලින් සම්බන්ධව කතා. දැන් අපි එහම එහා පැත්තට. ඇක්ටිවිටි 1. ඇක්ටිවිටි 1. මොනවද තියෙන්නේ අපි අහන ප්‍රශ්න මොනවද? හරි. හරි. දැන් බලන්න ගන්න 5 minutes වගේ. පළවෙනි කොටස බලමු පහක් කියලා පළවෙනි පහට අපි උත්තර ලියමු දැන්. ඊළඟ පහක් ගන්න බාන පළවෙනි ඔව්. සපිටුව පිටුව 74 නේ. ඇක්ටිවිටි 1 යුනිට් 7 ඇක්ටිවිටි 1 ඒකේ එක පළවෙනි එක පළවෙනි පහට විතරක් අපි ආන්සර්ස් කියන්නේ අනිත් හෝම් වර්ක් එක කරන්න බලමු ඈ. හරි දැන් අපි මේ පහ චෙක් කරමු. ඊයර බලන්න විනාඩි පහක් අරගෙන.
Sir? Look, yeah, there. අද පන්දියේ වීඩියෝ ගේවනවාද ගෲප් එකට? ඔව්. ගැටලුවක් ඇහින්න තිබ්බ ප්‍රශ්න මොනවද කියලා මම බලන්න පුළුවන් පස්සේ. තවස් දෙකක් විතර වන් අපේ අර ඉන්න කට්ටියට දාන්න. හා සර්. හා. දැන් බලන්න ලියන්න පුළුවන්ද කියලා බලන්න. What is the topic of Rohini's speech? ප්‍රශ්නේ තේරෙනවද හැමෝටම? නැද්ද? What is the topic of the Rohini's speech? Prashna liyan nepala mai answer karai liyan ona. Elawa oru nasthi wenna ne. Anka ek answer karai pilithore karai liyan thiyen. What is the topic of Rohini's speech? Rohini ge kathave maatrukave maatrukawa mokadda kiyala. What is the topic? Traveling. Traveling. හැමෝම ලියා ගන්න ඉතින් පළවෙනි ඔන්න ඔයාලම කියමු. Traveling. ඒක තමයි හරි. මම ඒක අනුමත කරා. Traveling. ඒක හරි. හැමෝගෙම හරි. Traveling. හරි අපි බලමු දැන් second connection එක සර් write the saying mentioned in the speech මේ කතාවේ කියවෙන කියමන ලියන්නලු explain its meaning එකේ තේරුම පැහැදිලි කරන්න විස්තර කරන්න අපි ඒක විස්තර කරන්න කලින් අපි කියමු මොකද්ද මේ කියන්නේ කියමන කියලා කියන්නේ ඉස්සලා කාටද අහුනේ ඒක කවුද හොයාගත්තේ මේක කියෙමන බලන්න ඉක්මනට කියන්න පළවෙනි දෙනු කීප එක කියලා මේ කතාව තුළ යම්කිසි කියමනක් කියනවා කෙනෙක් කරපු ප්‍රකාශයක් අන්න ඒක අයහන වැයිද කාටවත් කියන්නේ ඔය තියෙන්නේ ඉතින් ට්‍රැවලින් වලට පහළම තියෙන the word inverted comma වල කියන්නේ the world is a book and those who do not travel read only one page කියන එක හම්බ වුණාද කියනකොට දැන් මේ හැමෝටම හම්බුණාද එක මොකද කියන්න ඕන ඒක ලියන්න හරි the world is a book and those who do not travel read only one page අපි දුක් පාට කියවන්න අන්න ඒක තමයි ප්‍රකාශ හම්බුනේ සර් ඇයි දැන් ඔයා ලා කියාගෙන යනකොට today I am going to speak about traveling කියන එක හම්බුණාද ඔව් සර් අන්න ඊට පහල ඡේද පළවෙනි වාක්‍යනේ පළවෙනි පේජ් දෙක the world is කියලා පටන් ගන්නනේ හම්බුණාද හම්බුණා සර් අන්නේ උඩ පේනියා ඊට පහළ පේ පේජ් අවසන් වෙන්නේ දෙවෙනි පේනියේ පේජ් කිනේ කියන්නේ අන්නේ 1 පේජ් කියලා දක්වා ලියන්න තියෙන්නේ ඉන්වර්ට් කමා ඇතුල එච්චරයි
ඉවර දෙලියල එලෙවරයි දේ ප්‍රකාශේ අම්මුණා ලිව්වද ඒක කියනවනේ explain the meaning කියලා ඒකේ meaning එක මෙන්න මේකයි කියන්නේ right there are many places to visit in the world so try to visit even one place උනගදා තේරු. ලෝකේ බොහෝ නර්මන් ස්ථාන තියෙනවා. ඉතින් එයා අතර එක තන ස්ථානයක්වත් නරඹන්න කියලා එකෙන් කියනවා. ඕක දෙවෙනි උත්තරේට මන්ද කියන්නේ ඔව් ඔව් ඒකේ explain the meaning කියනවනේ explain the meaning කියන එක තමයි ඔයගොල්ලෝ යාවේ දෙවෙනි එක තමයි ඊළඟ පේජේ යන්න ඕනේ අර පේජ දෙක ලියලා ඊට යටින් ලියන්න තේරුම් කොහොම ලියන්න ඉතරයි there are many places to visit in the world so try to visit even one place එක ස්ථානයක් වටා වන් උත්සාහ කරන්න හරි සර්. නේද? ලියල ඉවරද? ආ හොඳයි. අපි එහෙනම් බලමු දැන් third section එක බලමු. මොකද මේ third section එකෙන් කියන්නේ? Who said it? කවුද කිව්වේ? Who said it? කවුද ප්‍රකාශය කරේ? Sen බලන්න sen කියලා හොයන්න ඔය answer එක. Who said that expression? කවුද ඒ ප්‍රකාශය කෙරුවේ? ඔයා මිතික් මයා බොන් මම ඔක අහලා උත්තර දීලා වැඩක් නැහැ නේ. ඔයා පොඩ්ඩක් කල්පනා කරන්න ඕනේ. මම පාඩම පැහැදිලි කරාට පස්සේ මම මෙයා යහන්නේ. Who? Sen? කවුද? කියා ගන්න බැයිද
Austin, Saint Austin. Hari, ara bike kela thilone inda ST dala. Anne athama Saint Austin mata oy textbook ekata dala thiyen. Saint Austin. Saint Austin. Hari. Then balamu ilanga. What is traveling kela ahala thiyeno? What is the meaning of what is traveling? Then me cheda thiyenawa traveling ekka gana pahedili kirimak. Man eka kiyala dunna. Podak oyala mata kiyanna balanna. Traveling kiyanne mokakda kiyala ahanawa ape. What is traveling? Sancharaya. Oh, namuth meke pahedili kirimak karanawa ne. Hari. Yang ada Austin tiga pas karan tu tiga tu re kian orang pain tu na hatra kham beno ayan sing. Muka ni. Traveling east kila tena kham beno baran. What is it? Amun ni. Nah. Hambur. Mukaan dekian apa lah nih traveling. Traveling is simple. Simply to hari, ikat temai. Simply to move from. Move from one. One location to another. Icarai. Kenapa orang ini berai? Traveling is simply to move from one location to another. Traveling kaya ni kristal ni kaya dalam tawat kristal. Rekaman kerana apa ini? Hari. Aha, ini lihat ni, lihat kan? Ada Saint Austin kila hamu ni kaya peri. Deka aku terus pahamu ni, kote ilang kita ham beno aye kima. Traveling is simply to move from one location to another kila tena. Hamu otom hamu na ada ikar. Harid. Hambo na sir. Unda ilang ikaliyan na tiyan. Hari. Unday. Ito na indang. Pasin ikka indang wala ito tika try karan noon karagar inna gita randi. Compare the sentence kila tiyano traveling we travel for. Abi sancara kerana mona-mona itu sahaja dengan itu wacana tinggal yang ada ini potensi mati ini. Higher, write five advantages of traveling. Gaman kiri me wasi pahak liyan dekila kini. Sancara kiri me wasi pahak liyan dekila kini. I think make it ini wani. Ini dah itu agi. Hari, eva pon nak kalpana kala liyan dua lah. Do you like traveling? Oba traveling orang kemat dekap potensi ni awalah hitar liyan dua. Oba kiamat itu give reasons, ayi kela hano, he itu deh nello. Atte discuss with your friends, yalo teka sangkaccha karanne, and write a list of places that you would like to visit in Sri Lanka. Itu kian lah, yalo teka sangkaccha karla, orang kia nama list tu akhdan dekila, orang Lanka ni balan dia ni kiamat istana pilihan. Hari seingiriya, perak ni botanical garden. Polon naru anu ada pura, ha, luar eliye, ane mungkin liya nanti ka. Ila kat activity two ekat kerjakan Indo, mana kita tadi, mana balagan, mama kira, nak kau muda kerana kira. Master words in column A with their meanings in column B. Dema moya tak kira mata kerde, mama daniati wacan, bola terum liya kerana kira mama kira ni doan. Mama philosopher kira ni kau dah kira kira, historical kira ni terum kira. Academic kian nang adhyapani kaya hamuna dhanne hamar matakan eh academic kian adhyapani itu samband kian ek east dikian saundar ek iwa adventure kian bi rakti awangi dewan kila kiuwa itu kote b ko pahat tienno eva pahat dikiri eva chana bola pahat dikiri mat tienno ekatika match karan nte dictionary hoil hari kamakne meka match karagan end actually mukhe ke meva chana tika liya kat tak kamakne liya match karagan end hari. Enam pahing dalam, oya, ada tak kuah answers ni anda?
activity 2 කරගෙන ඉන්න. හරි. ඊළඟ දවසේ අපි එතකොට මේ affixes කියන කොටස activity 3 එක සාකච්ඡා කරමු. හරි. අමාරු වචන හොයාගෙන ඉන්න ඕන ඔයා. 75 සිට 80 දක්වා පිටුවල අමාරු වචන. 75 to 80. Difficult words හොයාගෙන ඉන්න ස්කෝල් අච්චු පොතේ. හරිනේ. 75 ඉඳලා 80 දක්වා අමාරු වචන හොයාගෙන ඉන්න. අපි ඊළඟට යන අර ටියුට් එකේ ප්‍රශ්න කිහිපයක් බලන්න මෙන්න මේකේ. අවිනාඩි 15ක් තියෙනවා. හරි. එදා අපි නැවතුනේ පොයම් එක කීයද? ට්‍රීස් කියන පොයම් එකේ තියෙන නේද ටියුට් එකේ. මේක දින කරන්නේ තියෙන්නේ. 24 වෙනි පිටුවේ සර්. ආ මන් ට්‍රීස් ගැන කියලා දුන්නද? ට්‍රීස් පොයම් එක කියලා දුන්නද? හොඳයි. ඔව් සර්. හා 24 බලමු ඈ. ඔන්න අහගන්න 24. Activity 1. Read the following story and ask the questions. There was a rabbit. Rabbit කියන්නේ දන්නවනේ හාවෙක් හිටියා. Its name උගේ නම උනේ Bunny. His birthday was last Monday. උගේ ඔහුගේ උපන්දිනය උනේ ගිය කවද්ද? සවුදා. He got a lot of presents. ගොඩක් තෑගි හම්බුණා ඔහුට. His friends played with him. යාළුවෝ ඔහුත් එක්ක සෙල්ලම් කළා. But he didn't share his new toys with them. හැබැයි මෙයා birthday එකට හම්බුණ තෑගි අලුත් ඒ අලුත් තෑගි ටික නම් toys සෙල්ලම් බඩු ටික නම් යාළුවොත් එක්ක බෙදාගත්තේ නැහැලු. Shall we play with your new toys? යාළුවෝ කියනවා අපි ඔයාගේ අලුත් toys එක සෙල්ලම් කරමුද? No, they are mine. නෑ ඒවා මගේ. I can't give them to you. මට බෑ ඔයාලට දෙන්න ඒවා කියලා ඔන්න යාළුවා කියලා තියෙනවා. His friends were very sad. එයාගේ යාළුවෝ හුඟක් කනගාටු වුණා. They went away. ඔවුන් ඈතට ගියා. They never played with money. ඒගොල්ලෝ කවදාවත් මණිත් එක්ක සෙල්ලම් කරේ නැහැ. They played outside. ඒගොල්ලෝ එළියට වෙලා සෙල්ලම් කරා. Money was alone. Alone කියන්නේ තනියෙන්. Money තනි වුණා. He could not pay with his friends. ඔහුට සෙල්ලම් කරන්න බැරි වුණා යාගේ යාළුවොත් එක්ක. He played alone. යා තනියෙන් සෙල්ලම් කරා in his room. යා ගෙදරට වෙලා කාමරයට වෙලා. He was sad. ඔහුට දුක හිතුණා. He wanted his friends. එයාට ඕන වුණා යාගේ යාළුවෝ. He called them. ඔහු කතා කරා ඔවුන්ට. I am sorry. මට කනගාටුයි. Please come to play with me. මාත් එක්ක ඉඳ සෙල්ලම් කරන්න. His friends came back. යාළුවා ආපහු ආවා. He was very happy. ඔහු ගොඩක් සතුටු වුණා. He shared all the toys with them. එයා බෙදාගත්ත ඔක්කොම අලුත් toys ටික යාළුවොත් එක්ක. හරි. දැන් අපෙන් අහන ප්‍රශ්න. අපිට කියනවා true or false. හරිද වැරදිද බලන්න ලු. 1. The rabbit's name was Kim. හරිද වැරදිද? True or false? ඉක්මන් කරන්න. Rabbit ගේ නම කිම්ද? වැරදි. වැරදි පුතේ එහෙනම් ෆෝල්ස් කියලා ලියලා තිබ්බනම් හරි ඈ. ෆෝල්ස්. ෆෝල්ස් කියලා ලියලා තියෙන්න ඕන. He got many presents to his birthday. ගොඩක් තෑගි යාට හම්බුණලු birthday එක. හරිද වැරදිද? හරි. එහෙනම් true කියලා ලියන්න තියෙන්නේ නේද? True. හරි. Third one. At first he shared his toys with his friends. මුලදීම යාළුවොත් එක්ක තෑග ටික බෙදා ගත්තලු. හරිද වැරදිද? False or true? වැරදි. False. Yes, වැරදි. 4. His friends were very sad. යාළුවෝ ගොඩක් දුකටපත් වුණාලු. හරි. හරි. True. Last one. He played outside with his friends. ඔහු එළිය සෙල්ලම් කරාලු ඔහුගේ යාළුවොත් එක්ක. නෑ. වැරදි. වැරදි. කාමරේ සෙල්ලම් කරේ. ඔව්. False. එනම් false කියලා ඉලා තියෙනවා. හරි. ඔන්න විතර තමයි ඒ පොයම් එකේ ඒ පැරග්‍රාෆ් එකට answers ලියන්න තියෙන්නේ. ඔන්න ඒක අපි කරා. ඔයලා චෙක් කරගන්න, හරි දා ගන්න. Right. අපි යන්න activity 2 වලට එනම්. බලන්න. Activity 2. Read the story and ask the following questions. ඡේදයේ කියලා අහන ප්‍රශ්න උත්තර ලියන්න. Shepherd boy කියන්නේ එඬේර කොල්ලා.
shepherd boy can end the polla. We battle who pagis up to balagan in the lama in the unnapola, eh? End the polla. And the wolf furkia. Kinna matukati. There was a shepherd boy can ekit the end of Pirimila make it ya. He looked after a flock of sheep. Sheep can a battle who. Flock can a rally. In a battle run chokama mea balagate. He took the sheep to the forest every morning. Hamadam, Miamaka the Karan, me battle of the Karagana, Kalitiano. Yeah. He bought them in the evening. Ahapau Genava, how's it? One day, Kadavasak, he played a trick. Trick yan uparatia. Only upakramia kedua. Yagan, trick yan upakramia. Dasako upakramia kala with the villagers, Damunik. He shouted, help, help, there is a wolf. Kaya gahala kiwa, udaw karan nane, bin a wolf urke kinawa, kela kaya gahwa. Poni uparatya kare. All the villagers came to save the boy. Okkumala gammuti kawa, me boy ma beragan. They asked the boy, where is the wolf? Gammu evilla kwa, me ko wolf ko hede inni kela. The boy replied, hirimila me uttara dunna, there is no wolf. Me urke ne, it's just a trick. Ekanigamma bori boyala ravattima kare. Kila kiwa. The villagers were very angry. Namme ayata hondata thada una da. Hondata mala penna kila kiyanne thada una. The boy played the trick many days. Pirimila ma me wede den dawas gana kara. One day a wolf really came. Dawasak attatama urke ekkawa. The boy cried for help. This time nobody came help him. Mevilavi Kauruatagna Birgana Hamada Borukila Hitam Borukila. The wolf killed all the sheep. Araurka will up combat Lotika Marua. The boy never lied again. Ida Patam Kola Boruki win on the Boruki not on the Adava King. Write the answers Uttara de. Who look after the sheep? How the main battle of Balagate? Kyan? How the battle of Balagate? Boy. A shepherd boy. Neither. Shepherd boy. Are any rupee mila maik? Shepherd boy. Number 3, 2. Where did he take the sheep? Oh, kohet dekha giye battle huangwa? Kohet dekha gane giye battle huangwa? Kya no? Battle de kohet dekha gane giye? Village? Nene, forest ekada kalyata nikka gi forest to the forest. He took the sheep to the forest every morning kiyala di kalyata ekada gi. Who were angry? How the taraha une? How the taraha gatte? Why kiyala ne ayi? Who were angry? How the taraha gatte? Villagers. Very good. The villagers, Gammu. The villagers, Gammu tamai taragatte. Gammu tamai taragi, villagers. The villagers, Eike lahano. Eike. Because the escort the boy. Because the boy lied. Borukiwa about the wolf. Remember, Borukiwa me wolf can ganekai karagi. Because the boy lied about the wolf.
මන්ද පිරිමි ළමයා බොරු කිව්වා වෘකයෙක් ගැන. අතර අහනවා did the villagers come in when the wolf had come? දම්මු ඇවිල්ලා හිටියද අර වෘකයා ඇත්තටම ආපු වෙලාවේ? දම්මු ආවද? ආවේ නෑ නේද? නෝ ආවේ නෑ. හරි. ඊළඟට නම්බර් 5 බලමු. What did the wolf do in the end? අවසානයේ මොකද්ද කළේ wolf ඇවිල්ලා? ආ කාටද කියන්න පුළුවන් answer එක? අවසානයේ wolf ඇවිල්ලා මොකද කරේ? Who can say the answer? Bury the card of Kian. Battle of Kumelo. Ah, Hinan? The wolf killed all the sheep. Killed all the sheep. The wolf killed all the sheep. Killed all the sheep. මැඩ්ලෝඩි ඔක්කොම මැරුවා. අනිමයි එකේ ආන්සර්ස් ටික එන්න තියෙන්නේ. හරිද? හරිද? ලියන ඉවරයිද එකට? ඔව් සර්. ඔව් ඇක්චුලි 3 වල උත්තර අපිට බලන්න පුළුවන් වෙයිද නැත්නම් මම ඒක කරන්න කියන්නේ නැති. මම ඒක පැහැදිලි කරන්න කොහොමද? බල බලා ගන්න. Fox, the fox and the stork. හරිද? නරියයි කොකයි. Stork නරියගේ කොකාගේ කතාවක්. The fox invited the stork. Stork කියන්නේ කොකාට. කොකාට ඈ මතක තියා ලියා ගන්න. නරියෙක් ආරාධනා කරා කොකෙකුට to his house එයාගේ ගෙදරට එන්න කියලා for dinner රෑ කෑමට. මේක කතන්දරනේ. හරිද? රෑ කෑමට එන්න කියලා කිව්වා. The fox served soup. නරියා මොකද කරේ? කොකාට soup එකක් දුන්නා බොන්න. In the shallow bowls. Shallow bowls කියන්නේ නොගැඹුරු වාදනයක. මේ වගේ එක තමයි දැන් soup එක දාලා දුන්නේ මොකක්ද? දැන් කොකාට මේව soup බොන්න පුළුවන්ද? ආ මෙන්න මේ වගේ ග්ලාස් එකකට වගේ දාලා දුන්නා නම් බොන්න තිබ්බ හොට ඇතුළට දාන්න නේද ලස්සන. මෙහෙම ෆ්ලැට් එකකට දුන්නේ බොන්න මොකක්ද මේක. The fox lick up his soup very quickly. නරිය මොකද කරේ? lick up. lick කියන්නේ ලෙව කෑවා. මියා ගන්න තරම්. lick up. නරිය soup එක ඉක්මනට ලෙව කාගෙන ගියා. The stork was not able to drink. මොකද උනේ? හැබැයි කොකාට බොන්න බැරි වුණා මේ soup එක because his beak, beak කියන්නේ හොටේ. beak කියන්නේ හොටේ. මොකද එයාගේ හොටේ beak was too long හොටේ දිග නිසා මේ flat එකට දාපම් බොන්න බෑ. The stork went home hungry. මොකද කරේ? කොකා ගෙදර ගිහින් බඩ ගින්න. The next day, the stork invited the fox to his house for lunch. They are also having soup for lunch. The stork served the soup in a tall jug. But the fox could not reach the soup. නමුත් ළඟා වෙන්න බැරි වුණා නරියට soup එක දිහා. soup එකට බොන්න අමාරු වුණා inside the tall jug. jug එකක් ජෝගුවක් තිබ්බ නිසා.
This time it was the fox. මේ වෙලාවේ ඒක උනේ නරියට. That went home hungry. නරිය ගියා ඊට පස්සේ ගෙදර බඩගින්නේ ඉන්නේ කන්නත් බැරුව. අපෙන් දැන් අහන ප්‍රශ්න ටික බලමු. Why did the fox invite the stork for to his house? මොකටද නරිය ආරාධනා කරේ? Lunch the dinner the breakfast එක මං කරන්නේ විනාඩි දෙකයි. For dinner. For dinner, correct. For dinner. The stork could not drink the soup because පොකාට බොන්න බැරි වුණා soup එක because මක් නිසාද ඇයි කියලා අහනවා. He was too hungry. ඔහුට බඩගිනි වුණ වැඩි නිසා. His beak was too long. ඔහුගේ හොටේ ගොඩක් දිග වුණ නිසා. ඒකනේ උත්තරය. හරි. His beak was too long. හොටේ ගොඩක් දිග නිසා තමයි බොන්න බැරුවේ. දෙවෙනි එකයි ඒකේ උත්තරය. තුන. What did the stock serve for lunch for the next day? කොකා මොනවද දුන්නේ නරියට බොන්න? ඒත් මොනවද? ඉක්මනට ඉක්මනට කියන්න. සොප්ම තමයි ඔව් සොප්. සොප් දුන්නේ. How did the stock saw the soup, serve the soup? කොහොමද කොකා නරියට සොප් එක පිරිනැමුවේ දුන්නේ බොන්න? In a tall jugs. In the tall jugs. උස භාජනයකට දාලා දුන්නේ බොන්න බැරි වෙන. බොන්න කපටි වෙන. හරි. ඒක තමයි උත්තරේ. එහෙනම් අපි මේ ප්‍රශ්න තුන සාකච්ඡා කරා. ලබන සතියේ මේ ටියුට් එක ඉවර වෙනවා. ඔය පුතා මේ මෙන්න මේ ප්‍රශ්න දෙකට මේ පුතා කරගෙන ඉන්න ප්‍රශ්න ටික ආසස් ටික. හරිද? ඇක්ටිවිටි 1 එකයි 2 එකයි කරගෙන ඉන්න. එතකොට මේ ටියුට් එක ඉවර වෙනවා. අගෝස්තු මාසේ ටියුට් එක අපි ආරම්භ කරනවා. අගෝස්තු මාසේ ටියුට් එක ගත්තේ නැති අය නුඹ වෙන කට්ටියට අර shop එකෙන් තියන්නම් හෙට. හරි ඒක අවශ්‍ය වෙනකොට තියන්න අනිත් දේ නම් ගන්න පුළුවන් අනිත් අය නම් මම හිතන්නේ පොරොන් හරිය දැන් අර අර අරගෙන තියෙනවා හරි එතකොට ගැටලුවක් නැහැ ඒගොල්ලන්ට හොඳයි එහෙනම් අපි මෙතනින් කතා කරනවා නැවතුමු ඊළඟ දවසේ අඟහරුවාදා එකට ගැටලුවක් නැහැ නේද ගැටලුවක් නැහැ නේද හරි හොඳයි එහෙනම් අපි මෙතනින් කතා කරනවා නැවතුනවා ගුඩ් ඉවනිං ටු ඔල් ඔෆ් යූ Good. Good evening. Right.